ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්නකින් අදත් අපි අපේ මුවා මැක්ස් YouTube නාලිකාව ඔස්සේ හමු වෙනවා. ඉතින් සුබුරුදු පරිමතක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න bell icon එක click කරන්න මොකද අපි දාන videos වලට ඉක්මනට එතකොට බලන්න පුළුවන්. ඔයාලා නැත් තවමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්මකින් පහල තියෙන subscribe button එක click කරන්න. හරි. ඒත් එක්කම අපි ඉතින් මතක් කරන ගමන් අද අපි මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් අද අපි කතා කරන්නේ රඹුක්කන වෙඩි තැබීම සිද්ධිය නැවතත් කරලියට. ඔව්. ඇයි මේ රඹුක්කන සිද්ධිය අය පොඩ්ඩක් උඩට ආවේ උඩට ඇවිල්ලා අපි කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා අපි පොඩ්ඩක් කතා කරමු මේ සම්බන්ධයෙන්. මේ වන විට ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 19 වෙනිදා වෙනකොට ගොඩක් උදේ වෙනකොට ගොඩක් රඹුක්කන ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මොකද ඒ ප්‍රදේශයේ උද්ඝෝෂණයක් තිබ්බා. මොකද තෙල් දෙන්නේ නැතුව ජනතාව පාරට ඇවිල්ලා දෙවන්ත උද්ඝෝෂණකාරී තත්ත්වයක් තිබ්බා. ඉතින් ඒ අතරතුර පොලිසිය මැදිහත් වීමක් සිද්ධ කරා. ඒ පොලිසිය මැදිහත් වීම සිද්ධ වුණ අවස්ථාවේදී එක්තරා පුද්ගලෙක්ට වෙඩි තැබීමක් පොලිසිය අතින් සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඔව්. ඒ වෙඩි තැබීම සිද්ධ වුණ අවස්ථාවේ ඔහු දීර්ඝකයට පත් වෙනවා. ඔහු දෙදරු පියෙක් කියලා තමයි මාධ්‍යවලදී සඳහන් වෙන්නේ. මේ පුද්ගලයා වයස අවුරුදු 42ක් කියලා යම් යම් තැන්වල සඳහන් වෙනවා. ඉතින් يعني වයස මුහුපුරා ගිය පුද්ගලෙක් නෙමෙයි, තරුණ විය ඉක්ම වූ පුද්ගලෙක්, රටට වැඩදායි පුද්ගලෙක් තමයි ඒ අපාතරින් නැති වුණේ. ඒක ජාතියට විශාල පාඩුවක් තමයි. අපි දකින්නේ පුරවැසිය කාලේ ජාතිය රටෙන් අහිමි වෙනවා කියන්නේ ඒ ජාතියට විශාල පාඩුවක් එක. එහෙනම් ඒ දෙත මතක් කරන්න ඕන. ඉතින් දැන් මේ වෙනකොට මාස හත් කීපයක්ම ගිහිල්ලා මේ අපි දැන් ඉන්නේ 2023 වසරේ පළමු මාසේ, ජනවාරි මාසේ. ඉතින් අපි ඇයි දැන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ? මොකද මීට දින කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් කරුණු කාරණා රසක් හොයාගන්න උත්සාහ කරා. මොකද පුරුළු වාර්තාවක් ගෙනෙන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒ අවස්ථාවේදී මට දැනගැනීම ලැබුණා මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා රඹුක්කන මේ සිදුවීමට පෙර අප්‍රේල් මාසෙම 5 වෙනිදා මේ ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒක දෙවන්ත උද්ඝෝෂණයක් බවට පත් වුණා. මේක උද්වේගකාරී උද්ඝෝෂණයක් විදිහට සඳහන් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කරුණු හොයලා බලනකොට මේ උද්ඝෝෂණයට පෙරමුණු අරන් තියෙන extra පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ නමින් සඳහන් කරොත් සුමේද බණ්ඩාර. සුමේද බණ්ඩාර තමයි මේ ක්‍රියාවලියට මූලිකත්වය අරන් තියෙන්නේ. ඔහු සම්බන්ධයෙන් කරුණු මම හොයන්න යනකොට ඔහු පිළිබඳව කවුරුත් කරුණු දන්නේ නැහැ. ඔහු කොහෙද ඉන්නේ, මොකද වුණේ ඔහුට කියන කරුණු කොහෙවත් දන්නේ නැහැ. නමුත් මට ඔහුගේ දුරකථන WhatsApp නම්බරෙන් මම ඔහුව සම්බන්ධ කරගන්න බැලුවා. කීප වරක් මම සම්බන්ධ කරගන්න බැලුවා. නමුත් ඔහු සම්බන්ධ කරගැනීමේ නොහැකියාවක් තිබ්බා. නමුත් පසුව සුමේද වණ්ඩාර කියන පුද්ගලයා මට වොයිස් මැසේජ් එකක් ඉවරලා තිබ්බා. වොයිස් රෙකෝඩ් එකක් එන්න ඕනේ. ඒකේ ගොඩක් කරුණු සම්බන්ධ මේ උද්ඝෝෂණය සම්බන්ධවයි. පසුව මේ 19 වෙනිදා සිදු කරපු මේ උද්ඝෝෂණය, එහෙම නැත්නම් අර වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු උද්ඝෝෂණය සම්බන්ධ කරුණු ගොඩක් මොහු අනාවරණය කරනවා. ඒ සත්‍ය නිර්වද්‍යතාවය තාම අපිට තහවුරු කර ගැනීමට හැකියාවක් තියෙනවා. මොකද ඔහු කරපු ප්‍රකාශය පමණයි දැන් අපිට තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම මොනවද මේ ප්‍රදේශයේ වුණේ කියලා. නමුත් අපි පොඩ්ඩක් අහලා බලමු ඔහුගේ හඬපටය තුලින් මොනවද අපිට කියන්නේ කියලා. පොඩ්ඩක් අහලා බලමු, ඊට පස්සේ අපි කතා කරමු. නුවන් මහත්තයා බොහොම ස්තුතියි. මේ ඔබතුමා මාව සම්බන්ධ කරන්න විවිධ අවස්ථාවල උත්සාහ කළා තියෙනවා. නමුත් මම තිබු රාජකාරී අධික බව නිසා මේ ඔබතුමාව සම්බන්ධ කරගන්න බැරි වුණා. කොහොමද මම පොඩි කාලයක් වෙන් කරගත්ත ඔබතුමාට පැහැදිලිවීමක් අවශ්‍ය නිසා. ඇත්තටම නුවන් මහත්තයා කියන්න ඕනේ දැන් ඔය ඔබතුමා ඔය රඹුක්කන අප්‍රේල් මාසේ 2022 අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් තමයි ඔබතුමා මේ ප්‍රශ්න යොමු කරන්නේ. එතකොට මේක කියන්න ඕනේ දැන් ඔය අපි විවිධ නම් වලින් හඳුන්වන ඕනේ. දැන් මේ උද්ඝෝෂණ කියයි, කැරැල්ල කියයි, එතකොට අරගලය කියයි,
ඒ වගේ විවිධ මාතෘකා වලින් එක එක කාලවල වල යම් කිසි ජනතා විරෝධී රැල්ලවල් මතුවෙනවා. එතන දැන් ඔය ඔබ ප්‍රකාශ කරන උද්ඝෝෂණය එතකොට මෙතන මේකේ අරගලය කියන ඔය දැන් ෆැන්ටසි අරගලය කියලා එකක් අපි දැන් ගෝල් ෆේස් එකේ අරගලය කියලා තියෙනවානේ. ගෝල් ෆේස් එකේ අරගලය ඒකට මේකට සම්බන්ධ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ගෝල් ෆේස් එකේ තිබෙන ෆැන්ටසි එකක්. ඒ කියන්නේ ඒක වෙනම මමට කියලා දෙන්න එක ඇතුළේ මොනවද තිබ්බේ කියන එක. දැන් මේ රබුක්කන තිබ්බේ උද්ඝෝෂණ 2022 අප්‍රේල් 5 වෙනිදා තිබ්බේ එක. නමුත් ඕක තියන්න තිබ්බේ 3 වෙනිදා. අපි මම සූදානම් කරන් අපි කීප දෙනෙක් අපි ඉතාම රහසිගතව සූදානම් කරේ මේක. එතකොට මේකේ ප්‍රධාන අරමුණ තමයි ජනතාවගේ තිබ්බ පීඩනය. ඒ කියන්නේ ආර්ථික පීඩනය, එතකොට සමාජ පීඩනය සහ රටේ පවතින දේශපාලන අර්බුදය. ඒ කියන්නේ අපිට නායකයා කවුද කියන කදාලත් නැහැ. හිටපු ආණ්ඩුව සම්බන්ධ ඒක ප්‍රශ්නකුත් නැහැ. ඊට කලින් තිබ්බ ආණ්ඩුව කියලා දාලත් නැහැ. ඉදිරියට එන ආණ්ඩුව කියලා අදාලත් නැහැ. අපිට තිබ්බ මේ දරුවන්ගේ බඩගින්න සහ ගෙදර එදිනදා ජීවිතයේ තිබුණු ප්‍රශ්න වලින් කොහොමද ගොඩ යන්න කියන ප්‍රශ්නයට උත්තරයක් නැත්නම් තමයි මේ පීඩනය දරාගන්න බැරි දැන් තමයි එළියට බැස්සේ. ඒතර මෙතන කොමාරි මේක රහස් පොලිසියට පොලිසියට කොමාරි නිවුස් ගිහිල්ලා අපි සූදානම් කරේක ලුණු රටේම ඇඳ නීති දැම්මා. ඊට පස්සේ ඒක රබුක්කනටත් අදාළ වුණා. අපි හිතුවේ කොළඹ පැතර විතරක් ඇඳ නීති දායි කියලා. නමුත් මුල් ලංකාවටම ඇඳ නීති දැම්මා 3-4. ඒ අපි 4 වෙනිදාත් සූදානම් කරලා තිබ්බා. මම තීරණය කර 4 වෙනිදා තියන්නේ. අපි 5 වෙනිදා තියමු කියලා තමයි. 5 වෙනිදා මේ උද්ඝෝෂණේ යන්න යනකොට 5 වෙනිදා අපි මේක සූදානම් කරනකොට මට ඒ වෙනකොටත් විවිධ පණිවිඩවල තිබ්බා. මේක කරන්න එපා. මේක කරොත් එහම මරනවා. දේවල් ගිනි තියනවා. විවිධ ආකාරයෙන් දුරකථන ඇමතුම්. එතකොට පණිවිඩ කියන්නේ අපිට දැනනවනේ ඉතින් මේ වගේ දේවල් එක පාර යනකොට අපිට ඇහෙන දේවල් මේ වගේ ආරංචියක්. කොහමරි ඒ වෙනකොටත් කිසිම දැන් මම සූදානම් කරගෙන තිබුණු අපි 3-4 දිනකේ ඇරෙන්න කිසිම කෙනෙක් මේකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, කණු කැමති වෙන්නේ නැහැ. නමුත් මම තීරණය කරා මේක මම තනියෙන් හරි මේ අපේ තියෙන ආර්ථික ප්‍රශ්නේ අපි එළියට දාන්න ඕනේ කියන එක. එතකොට මෙතනදී ප්‍රධාන මගේ අපි මේ ප්‍රධාන සංවිධායකයා විදිහට මෙතන මගේ ඔළුවේ තිබ්බේ නැහැ මේ ජනාධිපති අයින් කරනවද අගමැති අයින් කරනවද මුදල් ඇමති අයින් කරනවද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තිබ්බේ. මේ රටේ මේ අර්බුදයට හේතු වෙච්ච සියලුම රාජ්‍ය මුදල් අයතාලෙස භාවිත කරපු රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල අයතාලෙස භාවිත කරපු රජයේ මේ තත්ත්වයට ආණ්ඩුව බංකොලොත් අත්තර පත් කර සියලු දෙනා වෙන රාජ්‍ය නිලධාරින් වෙන්න පුළුවන්, දේශපාලක වෙන්න පුළුවන්, සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාගෙන්ම නැවත මේ මුදල් අය කරගෙන මේ රටේ තිබ්බ ප්‍රශ්නෙට නිසියාකාර පිළිතුරක් සැපීම තමයි මගේ එකම බලාපොරොත්තු වුණේ සහ මගේ මේ ළඟම හිටපු කණ්ඩායම බලාපොරොත්තු වුණේ. කොහොමරි ඒක අපි කරන්න යනකොට නමුත් වටේ අනිත් දැන් රබුක්කන දන්නවා. රබුක්කන කියන්නේ අවුරුදු 30ක විතර ඉතම දැවැන්ත දේශපාලන බලවේගිකුගේ අතේ තිබ්බ නගරයක්. එතකොට මේකට කිසිම කෙනෙක් ඔහුට විරුද්ධව කිසිම ආකාරයකින් පුද්ගලෙක් එළියට බහින්නේ නැහැ. දේශපාලන වශයෙන් එළියට බහලා වෙන පක්ෂයකට ඔහුගේ පක්ෂයෙන් අයින් වෙලා වෙනත් පක්ෂයකට ඉඳලා ඡන්දය දෙන එක ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කට්ටියගේ කැමැත්තෙන් කරා ඇරෙන්න කිසිම පුද්ගලයෙක් ඒ හිටපු බලවත් දේශපාලන බලවතාකට විරුද්ධව කිසිම වචනයක් කිසිම ආකාරයකින් රහස් තැනකවත් කියන්නේ නැහැ. ඒ තරම් ඔහුගේ දේශපාලන හයිය තිබ්බා, පාතාලේ හයිය තිබ්බා, මූල්‍යම ශක්තිය රාජ්‍ය බලය සිවිල් දේවල් ඔහු සතු තිබ්බ නිසා. අතර මේ 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 උද්ඝෝෂණය සංවිධානය කිරීමත් අපිට තිබ්බ මට තිබ්බ ප්‍රශ්නේ තමයි මේක කාත්තකද ඉස්සල්ලාම කතා කරන්න කියන කොට ඒ තරමට මේකේ ඔහුගේ ව්‍යාප්තලා තිබ්බා බල කඳුර රබුකන ප්‍රදේශය තුල කිසිම ආකාර කිසි දෙයක් කරන්න බෑ. කොහොම හරි කනට යනවා. නමුත් මම ඒ වෙලාවේ තියෙනක හරි ඉන්නේ නැති කෙනෙක් කවුරු හරි කමන්නේ නැහැ. එන කෙනෙක් හරි මේක බය නැතුව ඉදිරිපත් වෙයි කියලා තමයි මම මේක පටන් ගත්තේ. ඒ තරම් ජනතාව බිය වෙලා හිටිය රබුකන ප්‍රදේශයේ ඔහුට විරුද්ධව වචනයක් හෝ කතා කරන්න. ඒ කියන්නේ රහසිගෙන තැනකවත් ඔහුට විරුද්ධව කතා කරන්න කිසිම පුද්ගලෙක් හිටියේ නැහැ. ඒ තරම් බයයි. එතකොට ඒ වගේ රහස තැනකවත් ඔහුට විරුද්ධව කතා නොකරන තැනකදී මේ වගේ විවෘත වේදිකාවක විවෘත නගරයේ මැද්දේ උද්ඝෝෂණයක් කරනවා කියන එක මිනිස්සු හීනෙන්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඒ කියලා.
ඊට පස්සේ කරපු වැඩේ මේ එතකොට මේ වගේ තැනකට එළියට ඇවිල්ලා කොහොමද මේ බොහෝ මේ පවතින රජයට විරුද්ධව කතා කරන්න කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් මම තීරණය කරා මිනිසුන්ට ඇත්ත පැහැදිලි කරන්න තවත් වෙනත් අවස්ථාවක් නැහැ. මේක මම තනින් හරිම උද්ඝෝෂණය කරනවා කියලා මේ ජනතාව يعني මගේ තිබ්බ ප්‍රශ්න එළියට දාන්න තමයි මම අප්‍රේල් 5 වෙනිදා 2022 මම පාර රබුකන නගරයට බැස්සේ. ඒතර මේ වෙනකොට මම තනියම මගේ බයිසිකලය ගිහලා රබුකන නගරයේ එතන ඇවිල්ලා මම පෝස්ට්‍රල් යන්න කඩෙන් සල්ලි දීලා පෑන් දෙකක් අරගෙන කඩෙන් සල්ලි දීලා උද්ඝෝෂණ පුවරු ඔක්කොම ලෑස්ති කරලා මම තනිය ලියන්න ගත්තාම තමයි එක්කෙනෙක් දෙන්නේ කේම වෙලා බටෙන් පිටින් ඒත් ළඟට ආවේ නැහැ ඒත් නෑ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. නමුත් ඒ වෙනකොටත් රහස් පොලිසිය දාගෙන හිටියා මම මේ දේ කරනවා කියලා. මොකද රහස් පොලිසියත් ඒ වෙනකොට නගරයේ තැන් තැන් වල පොලිසිය ආරක්ෂක දාලා තිබ්බා. එතකොට රහස් පොලිසියෙන් මට මා පාරදි රහස් පොලිසිය මම දන්න රහස් පොලිසියෙන් කතා කරලා කිව්වා ඔය වැඩේ කරන්න එපා ඔක නවත්තන්න කියලා. නමුත් මම මේ රහස් පොලිසිය කියන දේවලට මම යටත් වෙන්න ගියේ නෑ. මම ඉතින් එතන රබුකන නගරේ ඉඳලා ඉතින් මැද්දේ මම උද්ඝෝෂණ පුවරු සකස් කරලා ඒ ඔක්කොම සබ්දුකාශන යන්ත්‍ර ගියලා එනකොට ටික එක්කෙනා දෙන්න මෙතනට එන්න පටන් ගත්තා. ඊට පස්සේ 10 දෙනෙක් විතර එකතු වුණාට පස්සේ තමයි සබ්දුකාශන යන්ත්‍රය මම විවෘත කරලා මම මගේ මයික් එකෙන් මම මේ මගේ අරමුණ පැහැදිලි කරන්න පටන් ගත්තා. ඒ අරමුණ පැහැදිලි කරන්න පටන් ගන්න විනාඩි 5ක් 10ක් යනකොට හිතාගන්න බැරි ජනතාවක් එතනට එක්රාස් වුණා. එතකොට හා ස්වාමීන් වහන්සේලා ආගමික නායකයෝ විවිධ ජාතීන් එතන දෙමළ මුස්ලිම් සියලු දෙනා එතකොට එකතු වෙලා ඒ මගේ උද්ඝෝෂණයට සහයෝගයක් දැක්වුවා. එතකොට එතනදී මම කියා සිටින්නේ අපේ ලංකාවේ අපේ ජනතාවගේ මුදල් මංකොල්ල කපු දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් කවුරු හෝ මුදල් නැවත ලබා දීලා මේ රට තිබ්බ තත්ත්වයට පත් කරන්න කියන එක තමයි ප්‍රධාන අරමුණ වුණේ. ඕක තමයි ඇත්තම කතන්දරේ ඔය උද්ඝෝෂණ සහ ජනතා විරෝධයේ නියම මාතෘකාව. ඉතින් ඔහොම යනකොට උතන පැයක් දෙකක් යනකොට මේක සජීවීව සමාජ මාධ්‍ය යන්න පටන් ගත්තා. ඒක රබුකන නගරට ආසන්න නගර සියලුම මිනිස්සු වාහන වලින් බයිසිකල් වලින් ඇවිල්ලා මම හිතාගන්න බැරි තත්ත්වයට මේක ලොකු ජන මේකක් ජන ගඟක් විදිහට මේ වැඩේ පත් වුණා. කියන්නේ මේක ජන ගඟක් විදිහට මේක විකාශනය වුණා. එතකොට මෙතනදී මිනිස්සු හිතුවේ නෑ මෙන්න මේ වගේ රබුකන කියන නගරයේ මේ වගේ උද්ඝෝෂණයක් ඇති වෙයි කියලා කිසිම ආකාරයකින් හිතුවේ නෑ කවුරුත්. මොකද ඒක රබුකන කියන්නේ මේක රබුකන ඒ හිටපු ඒ දේශපාලන බලවතාට විරුද්ධව කිසිම කෙනෙක් නැගෙන්නේ නෑ. නමුත් මේ මගේ මේ එළියට වැසීමත් සමග මිනිසුන්ගේ තිබ්බ බය නැති වුණා මෙතන. ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණේ. එතකන් එක මිනිස්සෙක්වත් එළියට ආවේ නෑ. ඒ කියන්නේ එක්ක මරණය එක්ක වාහනයක ඇක්සිඩන්ට් කරලා වාහනේ කප්පයි එහෙම නැත්නම් වෙඩි තියලා මරයි කඳුළු නැත්නම් ඒ වගේ ජීවිත අනතුරු වෙයි. එක්ක රස්සාවක් කරන රස්සාවෙන් එළියට දායි. ඒ වගේ ප්‍රශ්න තමයි මේ රබුකන තිබ්බේ. ඉතින් මිනිසුන්ගේ බය තියෙන්නේ මේක කරන්න. එතකොට ඒ වෙනකොටත් අතන තිබ්බ ඔය බලවතාගේ තිබ්බ කොන්ත්‍රාත් කරන කට්ටිය එතකොට එයාගේ රැකියාව ගත්ත එයාගේ රැස්සා ගත්ත කට්ටිය එයාට කප්පම් ගෙවන කට්ටියම සීළු දෙනා වටේ ඉන්නවා. ඒත් මම දන්නවා ඒ කට්ටිය බලන් ඉන්නවා කියලා. නමුත් මම එතන නොබියව ඒ තීරණය ගත්තා. එතකොට එතනින් තමයි ඔය අප්‍රේල් මාසේ රබුක්කන නගරයේ ඔය කියන පිබිදීම ඇති වුණේ. එතකන් කිසිම කෙනෙක් ඔය වෙනකන් ඔය අපි උදාහරණයක් අරගලයකින් ගෝල්ෆේස් අරගලයකින් ගෝල්ෆේස් අරගලයට සමගාමීව කිසිම අරගලයක් රබුක්කන නගරයේ සිදුුන්නේ නැහැ. හැබැයි කෑගල් එකක් තිබ්බා. රබුක්කන නගරයේ සිදුුන්නේ නැත්තේ මේ තිබ්බ බීතිය නිසා. නමුත් මෙතන මට ගෝල්ෆේස් අරගලයට සහායකයක් දක්වන්න කිසිම අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒක වෙනම එකක්. නමුත් මම මෙතනදී ප්‍රකාශ කරලා සිටියේ මෙන්න මේ මගේ ජනතා මගේ විරෝධය මම ප්‍රකාශ කරලා සිටියේ මෙන්න මේ මම ඉහත කියපු කාරණාත් එක්ක. මෙතනින් තමයි ඔය රබුක්කන සියලුම ජනතාවගේ බීතිය නැති වෙලා මේ කටට එළියට බහින්න පුළුවන් වාතාවරණයක් සැකසුනේ. හරි ඔන්න ඊට පස්සේ ඔය ඕක මැද්දෙන් යනකොට වෙන වෙන දේශපාලන පක්ෂත් මෙතනට අපේ රැස්වීම පෙළපාලේට සහභාගී වුණා. ඒක වෙනම කතන්දරයක් හොඳටම දන්න දෙයක්.
නමුත් එතන සම්පූර්ණ පාලනය මගේ අතේ තිබෙන නිසා ඒ කට්ටියට ගොඩක් විදිහට එළියට ගිහිල්ලා අවශ්‍ය දේවල් කරන්න අවස්ථාවක් සලසමන් දුන්නේ නැහැ. මම ගොඩක් වෙලට ඒක පරිස්සම් කරගත්තා. ඒ මම කරපු උද්ඝෝෂණ ඉවර වෙනකම්ම දෙකහමාරට ඉවර වුණා. ඒ වෙනකම් මම හරි පරිස්සමෙන් තමයි ජනතාව පාලනය කරගෙන ඒ විරුද්ධතාවය ප්‍රකාශ කරේ. අනිත් කාරණේ තමයි නුවන් මහත්මයා දැන් අපි අප්‍රේල් 5 වෙනිදා උද්ඝෝෂණයට පස්සේ ඊට පස්සේ තමයි අනිත් උද්ඝෝෂණය ඒක අපි කියන විදිහට ඔය රබු කරන ඝාතනය සිදුවෙන්නේ ඒක අප්‍රේල් 2022 අප්‍රේල් මාසේ 19 වෙනිදා මේක වෙන්නේ ඒක ඇත්තටම එතන අපි එතන ඒක සැලසුම් සහගත දෙයක් සිදුුන්නේ නැහැ ඒ මොකද දැන් ඔය අපේ අප්‍රේල් 5 ඉඳන් අපි ලොකු කාලයක් එතන හිඩසක් තිබ්බනේ 19 වෙනකන් ඒතර අපි එතනේ ඊට පස්සේ සැලසුම් කරේ අපි කොහොමද මේ ඉතුරු අපිට දැන් අපේ නගරේ අපේ ගමේ අපි සිදුවෙච්ච දූෂණ වංචා ටික එළියට දානව ඇරෙන්න අපිට කොළඹ තියෙනවත් ගාල්ල තියෙනවත් මාතර තියෙනවත් අපිට එහෙම අදාළත් නැහැ එහෙම වැඩකුත් නැහැ කියන්නේ එහෙම කරන්න බෑ අපිට. අපි දන්න දේවල් තියෙනවනේ රබුක්කර නගරයේ දූෂණ සිදුවෙච්ච දුන්නේ කොහොමද? රබුක්කර නගරය ඇතුළතදී රබුක්කර ආණ්ඩුවේ සල්ලි කොහොමද මේ මිනිස්සු රාජ්‍ය නිලධාරීන් දේශපාලන හොරකම් කරේ. ඒක අපි දන්න ඕනේ. ඒක අපේ නගරයෙන් තමයි අපි එළියට ඇවිල්ලා අපේ දේ කියන්න ඕනේ. ඉතින් අපි ඒ අප්‍රේල් පස්සෙන්දන් පස්සේ තමයි ඉතුරු ටික අපි සූදානම් කරේ මේ ඊට පස්සේ අපි හොයන්න අපි ළඟ තියෙනවා දැන්ටත් තියෙනවා ඒ සාක්ෂි කොහොමද අපි මේ රාජ්‍ය මුදල් කොන්ත්‍රාත් වලින් අයතාලෙස මුදල් හම්බ කරුවේ එතකොට මාර්ග වලින් රස්සා දානකොට මිනිසුන්ගෙන් සල්ලි ගත්ත දේවල් ට්‍රාන්ස්ෆර් වලට සල්ලි ගත්ත දේවල් බිල්ඩින් හදනකොට ඒ සියලු දේවල් වල අපි මේ කියන්නේ ඉඩම් මිලදී ගැනීම වලදී ඒ අයතා ගනුදෙනු ඒ ඔක්කොම රාජ්‍ය මුදල් රාජ්‍ය මුදල් ජනතා මුදල් ඒවා අපි ඒවා සොරකම් කර ආකාරය ගැන හොය කියන්නේ ගවේෂණය කරමින් ඒ කාලේ අපි හිටියේ ඊළඟට අපි ඊළඟ උද්ඝෝෂණ දික් කරේ අපි මේ හරියටම මෙන්න මේ මුදලුත් එක්ක කියන්නේ අපි හොරකම් කරපු සල්ලි amount ගානත් එක්ක අපි එලිට දාන්න තමයි මේ ඊට පස්සේ සැලසුම් කර කර හිටියේ ඊට පස්සේ ඔය අතරේ තමයි මේ 18 වෙනිදා රබුක්කන නගරේ ඉන්දන පිරවුම් හලේ තෙල් ඉවර වෙලා තිබ්බේ වෙලාවේ කොහමද දවස් දෙක තුනක් මම හිතන විදිහට තිබ්බා තෙල් නැතුව ඊට පස්සේ ඒ වෙනකොට තෙල් හිඟයක් තිබිලා 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශ කරනවා ආරංචියක් ආවා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පොඩි ප්‍රචාරයක් ගියා ඒක නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් ගියා තෙල් මිල ඉහළනවා කියන මේනට ත්‍රබුකන සම්පකාර පිරුමලෙත් ඉන්ධන ඉවරලා තිබ්බේ එතකොට මිනිස්සු ජනතාව කීපයක් ප්‍රකාශ කියන අහලා තිබ්බා කොහොමද මේ තෙල් අද එනවද කියලා ඊට පස්සේ නිකුත් කරන ඉන්ධන පිරවුම් හලෙන් කියලා තිබ්බා අද වෙනකොට හරියට වෙනකොට හරි එයි එනවා කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් මේ සිදුම වෙන්නේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රියට කලින් ඒ කියන්නේ 18 වෙනිදා සාමාන්‍යයෙන් 7-8 වගේ වෙනකොට කොළඹින් තෙල් රබුක්කන තෙල් ගබඩාවට තෙල් පිරවුම් වලට එන්න තෙල් බවුසරේ තෙල් අරගෙන ගබඩාවෙන් පිට වෙලා තියෙන කොළඹ සාමාන්‍යයෙන් කොළඹ සිට පැය 4ක් වෙනකොට රබුක්කනට එන්න පුළුවන් ඕන වාහනයක් කාර් එකක් හරි බයිසිකලෙන් ආවත් මොටර්සයිකලෙන් ආවත් එන්න පුළුවන් පැය 4ක් ඇතුළත රබුක්කන. එතකොට මෙතනදී ප්‍රධාන කාරණේ තමයි මේ රබුක්කනට එන තෙල් ටික කොළඹින් බවුසරේට පටවගෙන රබුක්කන්ට එනකොට පැය 10කට 12කටත් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතනදී අපිට මම නගපු කාරණේ තමයි මම හොයලා බැලුවා මම දුරකථන නම් දෙක තුනක් දුන්නා. මේ ඒ සම්පකාරයේ සභාපති කියලා තියෙනවා. අපි දුරකථන මිනිසුන් අපි වෙනම හරහා අපි කෝල් දාලා වෙනම පරිණඩ දාලා අපි මම කතා කරන්න ගියේ නමුත් මම වෙනම මොකද ඒ වෙනකොටත් මට ප්‍රශ්න ගොඩක් තිබ්බා ඔය පළවෙනිදා වෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒකත් මම කියන්න වෙනම ඒ නිසා මට මෙතනදී ප්‍රධාන භූමිකාව ගැනීමට ඉඩ තිබු ඉඩකඩේ මම පොඩ්ඩක් වළක්ලා මම පිටිතරයෙන් පිටුපසින් තමයි ඔක්කොම ඉදිරික වැඩ කටයුතු සංවිධානය කරේ මොකද මේනකොටතර පස්සේ තිබ්බ උද්ඝෝෂණයේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් මට ඇවිල්ලා තිබ්බ නිසා
එතර මම දන්නවා දැන් ඊළඟට මොකක් හරි ඊළඟ ස්ටෙප් එකේ යනකොට මම තමයි ඉලක්ක වෙන්නේ කියන එක මම හොඳටම දන්නවා ඒක. හරිද? එතකොට ඒක දැනගෙන තමයි මම ඊට පස්සේ ඔය ඊට පස්සේ සිදු කරන plan කරපු සියලු දේවල් මම තීරණ පිටුපස්සෙන් දැන් තමයි මම මේවා කරේ. එතකොට මෙතන මම වෙන කට්ටිය වෙන සමාජික දාල දුරකට නැමතුම් කීපයක් ලබා ගත්තට පස්සේ එහෙන් කියලා තිබ්බා නෑ අපි තෙල් දෙනවා තෙල් පරණ මිලට දෙන්න පුළුවන් වෙයිද නැහැ කියලා තමයි කියලා තිබ්බේ. එතකොට බවුසරය එහෙම පිට වෙලා පැය 4ක් 5ක් ඇතුළත රබුක්කන්ට එන්නේ නැතිකොට මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට තෙල් මිල වැඩිවීමේ නිවේදනය නිකුත් වුණා. හරි. එතකොට රබුක්කන්ට පහුදා 19 උදේ තෙල් එනකොට එන්නේ පර්ණ මිල ගණන් වලට නෙමෙයි අලුත් බිඳ ගණන් වලට. ඒතකොට ජනතාව දවස් 4ක් 5ක් වෙලා ඉඳලා ඒතර ගණ්ඩ වෙන්නේ පර්ණ මිලට නෙමෙයි අලුත් මිලට. ඒතර මෙතන සම්පූර්ණ පැහැදිලිම නීත්‍යානුකූල නොවන නීති විරෝධී වැඩක් තමයි මෙතන වෙන්නේ. මුළු ජනතාවට තිබ්බ සාහනය එහෙන් පිටින්ම මේ පෞසරේ පරක් සිතාමතා පරක් කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මෙතනදි සොයාගෙන යනකොට පාරණ ආවේ මෙතන මේ එන මුදල් සම්පකරණ මුදල් සම්පකර සභාපතිවරයා සහ දේශපාලන බලවතෙකුගේ අතේ තියෙන නිසා ඒ ලාභය වුන් අතර බෙදියන්න තමයි plan කරලා තිබ්බේ. පර්ණ මිලටම තමයි සම්පකරට තෙල් දෙන්න වෙන්නේ. නමුත් ජනතාවට දෙන වැඩි මිලට ඒ අතර තිබ්බු වාසිය තමයි අර දේශපාලන බලවතාට යන්නේ. ඔන්නෝක තමයි අපි හොයාගත්ත දේ. ඔන්නෝකට තමයි අපි විරුද්ධලා සටන් කරේ මෙන්න මේක පර්ණ මිලටම දෙන්න කියලා. නමුත් මේක අපි සූදානම් කරේ ඉල්ලීමක් කරේ පර්ණ මිලටම දෙන්න කියලා 2019 උදේ වෙනකොට බවුසරය ඇවිල්ලා තිබ්බා. දවල් වෙනකොට. එතකොට පර්ණ මිලටම දෙන්න කියලා අපි උද්ඝෝෂණය කරනකොට මේක යම් යම් කල්ලි කණ්ඩායම් විසින් මේක වෙනත් පැත්තකට යොමු කරා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ග්‍රහණය තියන් හිටියා මේක අපේ ඉල්ලීම එකම අරමුණකට කරලා යන්න පර්ණ මිලටම තෙල් දෙන්න කියන එක තමයි අපි මේව කරන් හිටියේ. නමුත් යම් කිසි විදිහකින් ඔතෙන්ට අපි පස්සේ අපිට ආරාවරණය වුණා විවිධ දේශපාලන පක්ෂ වලින් ආවා මේක උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න වෙනත් මාර්ගකට යොමු කරන්න. එතකොට මෙතන ඔය හිටපු දේශපාලන බලවතාගේ සමීපය ඥාති සමීපය කොන්තරත් ගත්ත කට්ටියම එයාගෙන් හම්බ කරගත්ත කට්ටිය ගොඩාක් ඇවිල්ලා මේක කඩාකප්පල් කරන්න වෙනත් මාර්ගකට යොමු කරන්න පිටිපස්සේ ඉඳන් මැද්දේ ඉඳන් වෙන වෙන ස්වරූපයෙන් ඇවිල්ලා මේකට දායකත්වයක් දැක්වුවා. ඒ අතරේ පාතාලය හිටියා නිල නොවන පාතාලයට නිල පාතාලය හිටියා. එතකොට පොලිස් නිලධාරීන් හිටියා සිවිල් ඇඳුමින් ඇඳගෙන මේකට වෙනත් ආකාරයකින් මේක උද්ඝෝෂණය මේවා කරන්න. හරි. ඒතර ඔය වගේ විවිධ කණ්ඩායම් එක මේක අපිට පාලනය කරගන්න බැරුණා. කිසිම විදිහකින් පාලනය කරගන්න බැරුණා මේක. කියන්නේ අපි හිත අපි ඉල්ලුම් කරපු එක වෙනත් පැත්තකට යමු. හරි. එතකොට මෙතනදී අපිට අන්තිම මොහොතේ අපිට මේක අපේ අරමුණ අත්හරින්න සිදු වුණා. මොකද මේක තිබ්බ ප්‍රශ්නේ. ඉතින් අපි මේක දන්නවා මේක වෙනත් පැත්තට මහැරෙන්නේ නැද්ද අපි මේක අන්තිම මොහොතේ අත්හැරියා. අන්තිමට පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන් ගෙල්ල කියලා බැරි මතන අත්හැරියා. මොකද පාලනය කරගන්න බෑ. ඊට පස්සේ තමයි මේක අයාලේ යන්න ගියේ මේ උද්ඝෝෂණ අයාලේ යන්න ගියේ. කියන්නේ එහෙම එපා වෙනවා. මද්රාජ ආරම්කාරයෝ කුදුකාරයෝ ඊ ඔය ඔක්කොම ඇවිල්ලා අරකු බීගත්ත මිනිස්සු ඊ වෙනම දේශපාලන අරමුණු තියාගත්ත මිනිස්සු මේක ඒ කට්ටිට ඕන ආකාරයට අසුරුවන්න ගියා. එතකොට තමයි මෙතනින් පොලිසියත් සමග මේ ගැටුමක් ඇති වෙලා ඔය පොලිසිය වෙඩිතැමීම සිදු කරේ. හැබැයි ඔතන අපිට තියෙන ගැටලුව තමයි ඔතන පොලිසිය වෙඩිතැබීම සිදු කරපු පොලිස් නිලධාරියාට ඇයි මේ ඉලක්කට වෙඩි තියාගන්න බැරුණේ කියන එක. මොකද ජනතා සාමාන්‍යයෙන් අවම බලය උදුන නම් එක්කෝ තියන්න තිබ්බ උඩට වෙඩි උඩට තියන්න ඕන. උඩට තිබ්බ නම් ඊට පස්සේ ජනතාව පොඩ්ඩක් පාලනය වෙනවා. උඩට තියාගෙන තියාගෙන ඉස්සරහට ගියා නම් ওই මිනිස්සු එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඒත් එහෙම කරන්න නැතුව කෙලින්ම ජනතාව ඉලක්ක කරලා තමයි වෙඩිතැබීම සිදු කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අනිත් එක තමයි ධනියම් පල්ලෙහාට වෙඩි තියනවා රබර් උණ්ඩ පාවිච්චි කරන්න තිබ්බා. මෙතන මේක වෙන අරමුණකින් සිදු කරන ලද වෙඩිතැබීමක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේක සවිස්තරාත්මක පස්සේ කියන්න මේක අභ්‍යන්තරේ තව තව දේවල් තියෙනවා. ඔය මම ඔබතුමාගේ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ආවේ මේ අප්‍රේල් 5 19 සිදුවීම් දෙකේ ඔය ඕක තමයි ඇත්ත කතාව. මගේ දායකත්වයේ තිබ්බ විදිහ තමයි මම ඔබතුමාට මේ ප්‍රකාශ කර සිටියේ. ඔව්. එතකොට දැන් මේ
සුමේද බණ්ඩාර කියන පුද්ගලයා මේ ලබා දීලා තියෙන මේ වොයිස් රෙකෝඩ් එක හඬපටය මම හිතුවා ඔය කට්ටිය හඬති කියලා. ඉතින් ඒක සඳහන් වෙන්නේ මෙයා මුලදී මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙනවා. පසුව يعني මුලදී අර අප්‍රේල් 5 වෙනිදා සිදුවීම පටන් ගන්න තියෙන මේ වගේ මේ පුද්ගලයා ඔස්සේ ඉතින් මූලිකත්වය අරගෙන ඊට පස්සේ ලොකු මහා ජනගහකට පත් වෙලා ඒක උද්ඝෝෂණ ලොකුවටම ගිහිලා තියෙනවා. අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් පස්සේ අප්‍රේල් يعني 19 මේ සිදුවීමේදී මුලදී ඉඳලා තියෙනවා මේ පුද්ගලයා සුමේද බණ්ඩාර කියන පුද්ගලයා පසුව මේ සිදුවීම උත්සන්න වෙනකොට ඔහු එතනින් නික්මිලා ගිහිලා තියෙනවා. ග්‍රහ කියන්නේ ඔවුන්ට ග්‍රහණය රතු කරගන්න බැරි වුණා කියන්නේ ඔහු එතන ඉඳලා නැහැ. ඔහු එතනින් ගිහිල්ලා තියෙනවා. මොකද අර අපි හොයලා බලනකොට මේ ෆොටෝස් වීඩියෝස් බලනකොට ඒක කොහොම මේ ඒ කොතනකවත් මේ සුමේද බණ්ඩාර කියන මේ පුද්ගලයා පේන්නේ නැහැ. يعني එක ഘോഷනේ පටන් අරගෙන ඊට පස්සේ එතනින් ගිහිල්ලා තියෙනවා. අද වෙනතුරු මේ පුද්ගලයා කොහෙද ඉන්නේ කොතනද මොනවද තොරතුරක් කිසිම දෙයක් නැහැ. ලංකාවේ ඉන්නවද පිටරට ඉන්නවද කිසිම තොරතුරක් අපිට දැනගන්නීමට ලැබෙන්නේ නැහැ. මේ නිසා ඇත්තටම මේ පුද්ගලයෝ මේ පටන් ගන්න උද්ඝෝෂණ අරගල කියලා පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී ඒ මුල අරගත්තට පස්සේ ජනතාව තමයි ඉදිරියට යන්නේ. ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ ඔවුන්ට ඒතර පේන්නේ ජනතාව විශාල ප්‍රමාණයක් එතන රැස් වුණාම ඔවුන් කොතනද ඉන්නේ මොනවද පේන්නේත් නැහැ. ඒතර පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කරත් ඔවුන්ට තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. එතකොට අන්තිමේදී දැන් එහෙම වෙලා දැන් 5 වෙනිදා එහෙම කරපු පුද්ගලයා 19 වෙනිදා වෙලා කියන 19 වෙනිදා උද්ඝෝෂණයට කියන්නේ ඒ ඉන්ධන පිරවීම ඵලයේ ඒ ප්‍රශ්නේ ඇති වෙනකොට ඉඳලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ආරම්භ වෙනකොට ඉඳලා තියෙනවා. පසුව එතනින් පැනලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට ඍජුවම පේන්නේ. අද වෙනතුරු රටෙත් නැහැ ලොවෙත් නැහැ. දැන් මෙහෙම තමයි අපිට උත්තර දෙන්නේ. දුරකථන වලට ආන්සර් කරන්නෙත් නැහැ. පිටරට හරි කොහේ හරි ලංකාවේද කොහෙද අපි දන්නේ නැහැ. කොහේ හරි ඉන්න තැනක ඉඳලා අපිට මෙහෙම වොයිස් මැසේජ් එවනවා අපි මෙහෙමයි කරේ මෙහෙමයි කරේ කියලා. අන්තිමට අපි බලනකොට දැන් එතන මේ හඬපටේ සම්පූර්ණයෙන්ම තියෙනවා. එතන يعني ප්‍රදේශයේ ඉරපු දේශපාලඥෙක් ප්‍රබල දේශපාලඥෙක් රම්බුකන ප්‍රදේශයේ ඔහුට විරුද්ධව එහුගේ වංචා දූෂණ හොයන්න තමයි මේ කටි කටයුතු කරලා තියෙන්නේ. මේකයි මේකයි කියනවා. එතකොට මේ පිරහුම් හලත් අයිති ඔහුට කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. එතකොට මේ මොහුගේ තියෙන්න පුළුවන් මෙහෙම මේ පෞද්ගලික තරහක් ඔහු කෙරෙහි. සමහර විට දැන් මේ මේ පුද්ගල සුමේද බණ්ඩාර කියන පුද්ගලයා ඉල් තන්දිල්ල ඉල්ලුවා. තන්දිල්ලලා තියෙන්නේ ඥානසාර හමුදුරන්ගේ ඒ පක්ෂේ අපේ ජන බල පක්ෂය කියලා පක්ෂයක් තිබ්බා. ඉතින් ඒ පක්ෂේ තමයි මහමැතිවරණදී චන්දිල්ලුව ඒ පෝස්ට් එහෙම මේ අතර කතා කරන අතර මන් දානවා. ඉතින් බලන්න ඉතින් ඒ පුද්ගල චන්දිත් ඉල්ලලා ඒ වගේ නිකන් අර රටේ කැපී පෙනෙන ප්‍රදේශයේ කැපී පෙනෙන අවශ්‍ය මේ කියන්නේ අවශ්‍යතාවයක් තියෙන පුද්ගලෙක් තමයි කියලා තමයි පේන්නේ. එතකොට මෙවැනි පුද්ගලයෝ කරන උද්ඝෝෂණ අරගල ආරම්භ කළ යම් යම් පරමාර්ථ තියෙනවා. පෞද්ගලික පරමාර්ථ ඒ ඔස්සේ තමයි ඕන් කියලා තියෙන්නේ. නැත්තම් අර ජනතාව කියන බඩගින්නට තමයි අපි පාරට ආවේ වෙන වෙන වුණා තියෙන ඇත්ත උද්ඝෝෂකයෝ ඉන්නවා. ඔවුන් පස කියලා තමයි මුන් ඉස්මතු වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට අර බඩගින්නට පාරට ආපු මිනිස්සයා වැහිලා උට වැහිලා පිටිපස්සෙන් ඉඳගෙන මේ වගේ පුද්ගලයෝ මෙහෙම දේවල් කරනවා. ඉතින් මේ පුද්ගලයා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ නාලිකාව ඔස්සේ ජනතා හමුවට ගෙනෙන්න. මොකෝ කියන්නේ මේ මොනවද ඉදිරියේදී මේ මොකද්ද කරන්න හදන දේශපාලන මොකක් හරි අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මොන හරි දන්නේ දේශපාලනට එන්න හදනවද දන්නේ තව දුරට ඒ වගේ දේවල් තියෙනවද දන්නේ. ඉතින් අපි ඔහුව ප්‍රශ්න කිරීමට ලක් කරනවා ළඟදීම. ඉතින් මේ වගේ පුද්ගලයෝ දැන් මේ රම්බුකන විතරයි රම්බුකන අන්තිමේදී මේ ජීවිතය පව නැති වුණා. ඉතින් ඒකට වගේ කියනවත් කවුරුත් මේ වෙන තුරු නෑ. මේ මේකට අනදුන්න ඉදි තැබීමට අනදුන්න කියලා කතාකවට ලක් කරන සමාජ කතාපහට ලක් කරන පුද්ගලයා තාමත් පොලිසිය රාජකාරි කරනවා. ඉතින් ඕක තමයි වර්තමාන තත්ත්වය. ඉතින් අර මෙවැනි පුද්ගලයෝ පිටිපස්සෙන් ඉඳගෙන සමාජයත් ඊටවසේ ආරක්ෂක අංශත් සියලු දෙනාට අතර ගැටුම් ඇති කරමින් පලා ගිහිලා තියෙනවා. අද කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඔහු සමහර විට
අරගලයේ පෙන්නලා ඩොලර් රුපියන පුද්ගලයන් බවට පත් වෙලාද කියලා අපි හරියටම කියන්න දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ පුද්ගලයන් මොකද හැංගි මෙච්චර ඉක්මනට හැංගිලා සමාජයෙන් ඉවත් වෙලා ඉන්නේ මේ නිසා වෙන්න පුළුවන්. මම මේ දේ කියන්නේ මට මේ පෞද්ගලිකව ඔහු දුරකථන ඇමතුම මට ආවේ කරගෙන නෙමෙයි ආවේ නැති කරගෙන නෙමෙයි. නමුත් මේ වගේ තත්ත්වයක් මේ පවතින මොහොත තුළ මේ මොකක්ද කියන කාරණය අපිට හඳුරගන්න අමාරුයි. ඇත්තටම ගොඩක් දුරට ඔහුගේ යටි පරමාර්ථ තියෙනවා මේ ජනතාව ඉදිරියට බිල් මේ දීලා අපේ ජනතාව පිටිපස්සෙන් ඉඳලා මේ වගේ පෞද්ගලික පාටු පරමාර්ථ ඉෂ්ට කරන පුද්ගලයෝ දැකලා තියෙනවා. රඹුක්කන විතරක් නෙමෙයි ලංකාවේ ඕන තැනක මේ වැනි පුද්ගලයෝ ඉන්න පුළුවන්. මං කියනවා කට්ටිය දන්න දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒවත් අපිට ඉස්සරහට වැදගත් වෙනවා. ඉතින් අපි ඉදිරියේ බලාපොරොත්තු වෙන මේ හඬපට තුලින් නෙමෙයි ඔහුව ඍජුව අපේ මේ නාලිකාව ඔස්සේ ඍජුව ප්‍රශ්න කරන්න කොහොම හරි අපි එදෙත් කරනවා. ඒදී බලාපොරොත්තු වෙන කියලා අපි මතක් කර සිටිනවා. එහෙනම් මේ අදට අපි මේ දවසේ අපි වැඩසටහන අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉතින් අපි මතක් කරනවා අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට අපි දාපු ගමන් වීඩියෝ කවුරු හරි බලන්න පුළුවන්. තව මොන හරි තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. මේ වගේ තවත් මාතෘකා එහෙම තියෙනවා නම් ඒ සම්බන්ධව අපි කතා කරනවා. හැමදාම සතියේ වෙන දේවල් අපි කතා කරන්නේ නැහැ. මොකද එතකොට මේ වෙන්නේ හැමදාම සතියේ කතා කරනවා. එතනින් ඉවරයි. සතියක් අදගෙන යන කතා අපි කියන්නේ නැහැ. මේ වගේ පොඩ්ඩක් ප්‍රශ්නකාරී දේවල් තමයි අපි කතා කරන්නේ. යම් කිසි පුද්ගලයෙක් අපි සමග සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධව අපි කතා කරනවා. ඔව් ඉතින් අපි තවත් දවසක් හමු වෙමු බලාපොරොත්තු වෙන අදට සමුගෙනනවා. ඔබ සැමට ජයග්‍රහී දවසක්. ඔබට ජය.